අදම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ සයිප්‍රස්ේ ඉතිහාසය සම්බන්ධයි. තාම කෙටි. සයිප්‍රස් කියන්නේ ආසියාතික රටක්. ඒ වගේම නැගෙනහිර මධ්‍යදරණයේ මුහුදෙන් වටවලා තියෙන වර්ග කිලෝමීටර් 9251ක භූ ප්‍රමාණයක් තියෙන සුන්දර වෙරළ තීරයක් තියෙන දූපත. ඒ වගේම සයිප්‍රස්ේ භූගෝලීය පිහිටීම අනුව ආර්ථික කටයුතු සඳහා වෙළඳ කටයුතු සඳහා හා යුදමය කටයුතු සඳහා ඉතාමත් වැදගත් කේන්ද්‍රස්ථානයක පිහිටලා තියෙනවා. මේ හේතු කොටගෙනම අතීතයේ සයිප්‍රස්ේ ග්‍රීක්වරුන්ගේ රෝමවරුන්ගේ අරාබිවරුන්ගේ හා තුර්කි රජයේ නිරන්තර ආක්‍රමණවලට මුහුණ දෙන්න සිදුවෙච්ච රාජ්‍යයක්. 1878 වර්ෂයේදී මහා බ්‍රිතාන්‍යයෙන් විසින් ඉංග්‍රීසි ජාතීන් විසින් සයිප්‍රස්ේ මුහුදුබඩ ප්‍රදේශ ආක්‍රමණය කරලා වෙළඳ කටයුතු සඳහා පවර ගන්නවා. පසුව 1914 වර්ෂයේදී මුළු දිවයිනම සයිප්‍රස්ේ යරප්තිජබ් බවට පත් වෙනවා. සයිප්‍රස්ේ යරප්තිජබ් බවට පත් වෙනවා මහා බ්‍රිතාන්‍යයෙන්. උදාහරණයක් විදිහට අපි ලංකාව ගත්තොත් අපේ ශ්‍රී ලංකාවත් මුලින්ම මුහුදුබඩ ප්‍රදේශනේ ඉංග්‍රීසි විසින් ආක්‍රමණය කරනු ලබන්නේ. පසුව 1915 මාර්තු 2 වෙනි දින සර් රොබර්ට් ගවුන්වික් ආණ්ඩුකාරවරයා මහනුවර මගුල්මඩුවේදී උඩරට ගිවිසුම අත්සන් කිරීමත් සමග මුළු දිවයිනම යටත්වීජයක් බවට පත් වෙන්නේ. අන්නේ සංසිද්ධිය අන්නේ සිද්ධියට ආසන්නම සිද්ධියක් තමයි සයිප්‍රස් එකත් 1914 සිද්ධ වෙලා තියෙන්නේ. සයිප්‍රස් සෙන්සියන් බ්‍රිතාන්‍යයට විරුද්ධව කැලිගෝරාල හා උද්ඝෝෂණ කිරීම සමග 1960 වර්ෂයේදී සයිප්‍රස්යට නිදහසක් ලැබෙනවා. බැලුව බැලමට අපිට හිතෙනවා සයිප්‍රස්යට නිදහස හම්බුනේ අපිට පස්සේ නේද කියලා. නමුත් අපි ඒ ගැන චුට්ටක් බලද්දී අපිට නිදහස හම්බෙන්නේ 1948 පෙබරවාරි 4 වෙනිදා. අපිට 1948 පෙබරවාරි 4 වෙනිදා හම්බෙන්නේ ඩොමිනියන් තත්ත්වයේ නිදහසක්. ඩොමිනියන් තත්ත්වයේ නිදහසක් කියලා මම කියන්නේ අපි අපගේ ඉහළ අධිකරණයේ කටයුතු වලට සහ විදේශ ප්‍රතිපත්ති වලට එළඳීමේදී හා රාජ්‍යතාන්ත්‍රික ගනුදෙනු වලදී අපි බ්‍රිතාන්‍ය ක්‍රීඩේ උපදෙස් ලබා ගන්න සිද්ධ වෙලා තියෙනවා. අවසාන තීරණාත්මක තීරණය වල ලබන්නේ බ්‍රිතාන්‍ය ක්‍රීඩේ විසින්. අපසු අපි 1972 මැයි 22 වෙනිදා පළවෙනි ජනරජ ව්‍යවස්ථාව පිළිටනවත් සමගම තමයි ශ්‍රී ලංකාව ස්වාධීන ජනරජයකට සොයරි ජනරජයකට පත් වෙන්නේ. ඒ අනුව බලද්දී අපිට පේනවා අපිට කලින් තමයි සයිප්‍රස්ය ස්වාධීන ජනරජයක් බවට පත් වෙලා තියෙන්නේ 1960 වර්ෂයේදී. 1960 වර්ෂයේදී මහා බ්‍රිතාන්‍යයෙන් සයිප්‍රස්යට නිදහස ලබා දෙද්දී සයිප්‍රස්යේ ඕතඩොක්ස් ක්‍රිස්තියානි ආගම වැළඳගත් ග්‍රීක සමාජයත් තියෙන සිප්‍රියට්වරු හා සයිප්‍රස්යේ උතුරු හා ඊසාන දිග ප්‍රදේශවල ජීවත් වුණු මුස්ලිම් ආගම වැළඳගත් තුර්කි සම්භවයක් තියෙන සිප්‍රියට්වරුන් තමයි ජීවත් වුණේ. පසුව මහා බ්‍රිතාන්‍ය විසින් මේ දෙපාර්ශ්වයටම තමයි රාජ්‍ය පරිපාලනය සඳහා ඉඩ ලබා දෙන්නේ. එක පාර්ශ්වයකට ජනාධිපතිවරයා අනිත් පාර්ශ්වයට උපජනාධිපතිවරයා වශයෙන් තමයි 1983 තුර්කිය විසින් සයිප්‍රස්ය ආක්‍රමණය කිරීම සමග සයිප්‍රස්ේ උතුරු හා ඊසාන දිග ප්‍රදේශ එකතු කරමින් ඔවුන් උතුරු සයිප්‍රස් ජනරජය ලෙස පිහිටුවා ගන්න ලබනවා. නමුත් ජාත්‍යන්තර වශයෙන් හෝ රාජ්‍ය මට්ටමින් හෝ යම් සංවිධානයක් හෝ මෙම උතුරු සයිප්‍රස් ජනරජය කියන ප්‍රදේශයේ තුර්කි හමුදා විසින් පාලනය කරනු ලබන ප්‍රදේශය පිළිගැනීමක් ලක් වෙන්නේ නැහැ. උදාහරණයක් විදිහට මම කියනවා නම් 2000 අපි ගම්කු ශ්‍රී ලංකාව 2009 වර්ෂයට ඉස්සර අපි යුදමය වාතාවරණය තුළ LDT සංවිධානය විසින් වෙනම භූමි ප්‍රදේශයක් පරිපාලන කටයුතු කළත් ඔවුන්ගේ පොලිසියක් ඔවුන්ගේ අධිකරණ පද්ධතියක් තිබුණත් ඔවුන්ට ශ්‍රී ලංකාව තුළ හෝ වෙනත් ජාත්‍යන්තර හෝ ඔවුන්ට කිසිම නෛතික පිළිගැනීමක් තිබුණේ නැහැ. ඒ වගේ සිද්ධියක් තමයි අතරම සයිප්‍රස්යේ සිදු වෙන්නේ. සයිප්‍රස්යේ උතුරු හා ඊසාන දිග ප්‍රදේශ තුර්කි පාලනය යටතේ තිබුණත් ඔවුන්ට මේ වනතුරු නෛතික පිළිගැනීමක් ඔවුන්ට හම්බෙලා නැහැ. සයිප්‍රස්යේ ඉතිහාසයේ කෙටියෙන්ම කතා කරනවා නම් ඒ ටික තමයි මට කතා කරන්න. වර්තමාන තත්ත්වය ගැන කියනවා නම් සයිප්‍රස්යේ කියන්නේ 2004 වර්ෂයේදී යුරෝපා සංගමයේ සමාජිකත්වය ලබාගත් රටක්, යුරෝපා රටක්, ඒ වගේම සම්බන්ධිත රටක්. ඒ වගේම සංචාරකයන් සඳහා ඉතාමත් වැදගත්, ඉතාමත් ආකර්ෂණීය රටක්. ඒ නිසා මේ සයිප්‍රස්ය මම නම් යෝජනා කරන්නේ සයිප්‍රස්ය යම් පුද්ගලික ජීවත් වෙන්න තියෙන ඉතාම නිදහස් රටක් විදියට. ඒ වගේම ඔබටත් සයිප්‍රස්යට එන්න පුළුවන් විසිට කෙනෙක් විදියට. ඇවිල්ලා මේ සුන්දරත්වය බලන්න පුළුවන්. ඒ වගේම රැකියාවක් කිරීමේ බලාපොරොත්තුවක් තියෙනවා සයිප්‍රස්ය රැකියාවක් විදියට ලැබෙන්න පුළුවන්. ඒ වගේම ශිෂ්‍යෙක් විදිහට අධ්‍යාපන කටයුතු සඳහා සයිප්‍රස්යට එන්න පුළුවන්. ඒ වගේ සිද්ධීන්
ඒ වගේ දේවල් සඳහා සයිප්‍රසයට ඇතර වෙන්න පුළුවන්. ඇවිල්ලා අපිට බලලා කරලා යන්න පුළුවන්. සයිප්‍රසයේ තවත් විස්තර තවත් ලස්සන ලස්සන තැන් පෙන්වන්නමයි බලාපොරොත්තුවක් තියෙනවා. එනවා අපි නැවත තවත් වීඩියෝ එකක් හම්බුනා.